ආයුබෝවන් සුබ උදෑසනක් ඔබ මේ එක්වන්නේ සියත ටීවී උදෑසන පුවත් විකාශයත් සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත වප්පුර පසළොස්වක පොහොය දිනය අදයි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ පෞද්ගලික සංචාරයක යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරුණු පහදයි ඔබාමා සහ හැරී කුමරු කැනඩාවේදී හමු වෙයි තවත් අලුත් දවසක ආරම්භය අද දිනය ප්‍රබෝධමත්ව ආරම්භ කරන්නට මේ උපදෙස් ඔබ දන් ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබට මේ ජීවිතය තුලදී බලාපොරොත්තු සිහින සියල්ල සැබෑ කර ගැනීමට නොහැකිය. නමුත් ඔබට විකල්පයක් ඇත. එනම් තම මනස පාලනය කර ගැනීමයි. ආශාවන් කොතෙකුත් ඇතත් එම ආශාවන් හඳුනාගෙන ඒවා වලින් පාලනය වන්නට නොබ ඒවා පාලනය කිරීමට ඉගෙන ගන්න. අපමහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කරන ලදී. වප්පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. පුරා තුන් මාසයක් වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය වීමත් සෑම විහාරස්ථානයක් ආශ්‍රිතවම කඨින චීවර පූජා පින්කම් පැවැත්වීමත් මෙම පොහොය නිමිති කරගනිමින් සිදුවනවා. බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍යලොවදී මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කර පුරා තුන් මාසක කාලයක් වස් සමාදන් වීමෙන් අනතුරුව නැවත දඹදිව සංකස්සපුරයට වැඩමවීම සිදු වූයේ අදවන් වප් පුන් පොහෝ දිනකයි. බෞද්ධ ඉතිහාසයට අනුව බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම අතරින් දකුණත් සව් වූ සැරියුත් තෙරුණුවන් ප්‍රඥාවන්තයින් අතර අගතැන් බවට පත්වීමද අදවන් පොහෝ දිනක සිදුව තිබෙනවා. මතු බුදුවීමට පෙරම්පුරණ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමු වී පැවිදි බව ලබා ගැනීමද වප්පුන් පොහොය නිමිති කර ගනිමින් සිදුව තිබීම විශේෂත්වයක්. පුරා තුන් මාසක කාලයක් වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලාගේ වප් පවාරණය සිදුවන්නේද අදවැනි පොහොය දිනකයි. ඒ අනුව අද සිට පුරා මාසක කාලයක් චීවර මාසය ලෙස සැලකෙන අතර ඒ නිමිත්තෙන් සෑම විහාරස්ථානයකම කඨින චීවර පූජා පින්කම් පවත්වනු ලබනවා. එමෙන්ම ලාංකීය ඉතිහාසය තුල ජයශ්‍රී මහා බෝසතාණන් ලංකාවට වැඩමවා ගැනීම සඳහා දෙවනි පෑතිස් රජු අරිට්ට කුමරු ඇතුළු දූත පිරිස ධර්මාශෝක අධිරාජයා වෙත පිටත් කර යැවීම, අනුරාධපුර ථූපාරාමයේදී පළමු වරට විනය පිටකය සංගායනා කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක්ද අදවන් පොහොය දිනක සිදුවී ඇති බවයි ශාසනික ඉතිහාසයේ සඳහන් වන්නේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩම කරවීම සඳහා පාත්‍ර ධාතුව තුළ බෝධින් වහන්සේ තැන්පත් කිරීමද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ජර්මන් සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා එළඹෙන නවවනදා ෆින්ලන්තීය සංචාරයකට එක්වෙනවා. ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත් වෙළඳ ආර්ථික කර්මාන්ත ආදී ශ්‍රේෂ්ඨයන් තුලේ නව සබඳතා ඇතිකර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙනේ මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ෆින්ලන්තයේ හෙල්සින්කි නගරයේදී ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් සමග දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරී වසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුද හෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද ෆින්ලන්ත සංචාරයට එක්වෙනවා. දෙවන හදවත් බද්ධ සැත්කමට ලක් වූ දැරිය මිය යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. එමතුම මේ මහනුවර රෝහලේදී හදවත් සැත්කම සිදු කරා දෙවෙනි එක, ඒක අසාර්ථක වුණා. මේකට හේතුව මොකද්ද කියලා ඔබතුමාට වාර්තා වුණාද කරුණා? ඒකට දැන් මම සම්පූර්ණ පරීක්ෂණයක් මම ඉල්ලලා තියෙනවා. ශල්‍ය වෛද්‍යවරයාත් එක්ක මම කතා කරා දිගටම. ඒකෙදී එතුමා ඉදිරිපත් කරා කරුණු වගේක්. ඒ අනුව මම ඒ පරීක්ෂණයට කිව්වා ඒ අනුව හොයලා සම්පූර්ණ පරීක්ෂණයක් මේව කරන්න මම දැඩි දඬුවම් දෙනවා යම්කිසි චෝදනාවක් කවුරු හරි හවුනොත් මේ පිළිබඳව. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ යම්කිසි කඩාකප්පල්කාරී සිද්ධියක් මේ සම්බන්ධ සිදුලා තියෙනවද? ඒ කියන්නේ ඔබතුමාට තොරතුරු වාර්තා වෙනවද? එහෙම දෙයක් වෙලා
ක්‍රමය කියලා. එහෙම කඩාකප්පල් කිරීමක් නෙවෙයි. මේ ළමයාගේ රෝගය පිළිබඳ එක ඇන්ගල් එකකින් විතරයි බැලුවේ. ඒ අය කියපු ඒගොල්ලෝ මෙහෙම දෙයක් වෙයි කියලා හිතලා දිගටම වෝන් කරා කරන්න එපා කියලා. නමුත් කරා. කරාට පස්සේ මොකද ඔහුත් කරේ නිකන් නෙවෙයි. ඒ විදේශයේ ඔහුත් එක්ක වැඩ කරපු මහාචාර්යවරු ඔක්කොමත් එක්ක දිගටම කරුණු අදාරමින් තමයි මේව කරේ. ගිය සැරේ සර්ජරි එක කරේ කරන ගමනුත් එතුමා කොමියුනිකේට් කරා ඒ හොස්පිටල්ස් වල ඉන්න ඇත් එක්ක හිටපු මහාචාර්යවරුත් එක්ක. ඉතින් එතකොට එයාගේ පැත්තෙන් එයා සම්පූර්ණයෙන් මේව කළා. ඉතාමත්ම නිවැරදිව හෘද වස්තුව ප්‍රශ්නකර නෙවෙයි රෝගියා මිය ගියේ. අපි සැක කරන්නේ විස බීජයක්. එයයි කියලා සෙප්ටිසීමියා කියන රෝගය හැදුනා. එතකොට ඒ දිහා බැලුවේ නැහැ කියන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒකක් පිළිබඳව අවධානයෙන් නොසිට අර තමන් මේකෙන් ඇති වෙනවයි කියපු පල්මොනරි හයිපර්ටෙන්ෂන් ම ඒකේ බල බල හිටියා ඒක එන්නේ නැහැ. නමුත් අනිත් පැත්තට හිතන යොමු කරේ නැහැ කියලා. ඒක වෛද්‍යමය ප්‍රශ්නයක් මිසක් මේ කඩාකප්පල් කිරීම මොනවාක්වත් නෙවෙයි. හැබැයි ඉතින් එක එක්කෙනාගේ තියෙන මතභේද තමයි මේ එතනින් පිළිබිඹු වෙන්නේ. ඒකේ වාර්තාව එන්න ඕනේ විස බීජ මේවක ඒ මයික්‍රෝබයොලොජිස් වාර්තාව ලැබුණ හැටිය තමයි අපි තීන්දුවක් ගන්නෙ. අමාත්‍ය මණ්ඩලයේදී එළඹි තීරණ කිහිපයක් වෙතයි දැන් අවධානය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ජාතික මානවහිතවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලටගෙන ඒ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කලින් කලට වාර්තා කිරීමේ කාර්ය සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීමට තීරණය වුණා. ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව සහ 19.90 සුවසැරි පදනම පිහිටුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අනෙක් යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලසුම සඳහා වන යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. රජයේ සතු ව්‍යවසායන් සඳහා සාමූහික අවෝත්තා ගිවිසුම ප්‍රකාශ සංකල්ප හඳුන්වාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දෙද්දී රජයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සහන ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ එහි ප්‍රගතිය සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබුවා. කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුහුදු වැලි ලබා ගැනීම සඳහා අමාත්‍ය පාට්ලි චම්පිකරණක මහතා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සම්පාදනය කිරීමේ අවධානම අවම කිරීම පිණිස වන ජාත්‍යන්තර ප්‍රමිතින් සපුරාලීම සඳහා බහර ආඥාපනතෙහි විෂය පතය සංශෝධනය කිරීම සම්බන්ධ වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. එම යෝජනාව අමාත්‍ය තල්ත අතුකොරළ මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා. අමාත්‍ය දයසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ ක්‍රීඩා නව්‍යකරණ ව්‍යාපෘතිය සඳහා වන යෝජනාවටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. රට තුළ අඛණ්ඩව විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවයක් ප්‍රසම්පාදනය කිරීම සඳහා අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. එමෙන්ම රජයේ පොහොර සමාගම් සඳහා අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය කිරීම වෙනුවෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව මෙබර විභාගයෙන් පළමු ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ලකුණු 198ක් ලබාගත් මේගමුව හරිශ්චන්ද්‍ර මහවිද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවයි. අදාළ ප්‍රතිඵල www.donets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි. ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ දූෂිතයන්ට දඩුවම් දීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපේ රජයේ ඉන්නේ තතිගෞරව ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විශාල සංඛ්‍යාවක් නැති ඇමතිවරු, ඉතා හොඳ බෞද්ධයින්, ඉතා හොඳ සිංහල බෞද්ධ පවුල් වලින් පවතෙන්නන්. එය කට්ටිය කිසිම කෙනෙකුට බෞද්ධ ආගමත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ ආගම අපි තරයේ අදහනවා. දැන්ට පවතින ව්‍යවස්ථාවේ තියෙන ආකාරයට ඉතා පැහැදිලිව බුද්ධ ආගමකට ප්‍රමුඛතාවය දිය යුතුයි කියන වාක්‍යය සඳහන් වෙලා තියෙනවා. බුද්ධ ආගම විකෘති කරන්න හදන උත්සාහ කරන කට්ටිය තමයි ආයතන ප්‍රචාර නොඑක් නොඑක් මතභේද ගොඩනගා ගන්න හදන්නේ. වැරදි කරපු අය ආරක්ෂා කරනවා නම් ඒක නෙවෙයි අපේ රජය කවදාවත් වැරදි කරපු අය ආරක්ෂා කරන්න ගියේ නැහැ. ඒ ආකාරයට ක්‍රියා කළා තමයි අපේ ගෞරවය අපි රැකගත්තේ. ඒතකොට වර්තමානයේ ඉන්නවා නම් වැරදි කරපු අය දැන් ඉන්න කීප දෙනෙක් ඉන්න වගේ යම් යම් ප්‍රකාශ වලින් යම් යම් තොරතුරු වලින් එළි වෙනවා. ඔවුන්ට දඬුවම් කළ යුතුයි. රටක ආණ්ඩුවක් තියෙන. ආණ්ඩුවේ නායකයින් ඉන්න. හමුදායවලුන්, රජයේ සේවකයින්, පොලිස් නිලධාරීන් වැරදි කරාම ඔවුන් ආරක්ෂා කරන්න නෙමෙයි. ඔවුන් කරන වැරදි නිසා යම් කිසි රටවැසියෙකුට අගතියක් වුණා නම් ඒ අගතියටපත් වෙච්ච පුද්ගලයා වෙනුවෙන් නැගී සිටින්න ඕනේ ඒ වෙලාවට ඒ රාජ්‍ය නායකයින්, හමුදා නායකයින්, රටේ දේශපාලන බැඳුම් කර ගනුදෙනුවේදී අඩු ලන්සු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව ජනාධිපති කොමිසම පවසනවා.
මේ අතර ප්‍රශ්නගත බැඳුම් කර සිද්ධිය සමයේ ඇති වූ බව කියන දුරකථන සංවාද කිහිපයක් පිළිබඳවද තොරතුරු හෙළි වී තිබෙනවා. ප්‍රශ්නගත බැඳුම් කර ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී අඩුලන්සු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා උපදෙස් ලබා දී ඇති බව ප්‍රශ්නගත බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසමේදී ඊයේ හෙළි වුණා. ප්‍රශ්නගත බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු තුනක ප්‍රධානී කොමිසම වෙත කැඳවා තිබූ අතර රාජ්‍ය බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියෙකු කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකට අනුව මෙම තොරතුරු හෙළිව තිබෙනවා. මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් කළ යුතු දේ ඇතුළත් ලිපිගොනුවක් පර්පචුවල් ට්‍රෙෂරි සමාගම පවත්වාගෙන ගොස් ඇති බව රජයේ නීතිඥවරයා බැඳුම් කර කොමිසමට දැනුම් දුන්නා. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල දෙලිවේරා මහතා මේ බව සඳහන් කළේ අර්ජුන ඇලෝසියස් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අතර සිදු කෙටි පණිවුඩ උපුටා දක්වමින්. අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරෙන් විශ්‍රාම යෑමෙන් පසු කාලයට අදාළ එම කෙටි පණිවුඩ කිහිපයකම ඒ මහේන්ද්‍රන් ඒ එම් හා ආර්.කේ. නමැති අයට කළ යුතු දේ පිළිබඳ ගොනුවක් සම්බන්ධයෙන් සඳහන් වී ඇති බවයි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ. ඔහු කියා සිටියේ ඒ මහේන්ද්‍රන් හා ඒ එම් යනු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බවයි. ඉන්පසුව රජයේ නීතිඥවරයා විමසා සිටියේ ආර්.කේ. යනු රවි කරුණානායකද යන්නයි. නොදනී ලෙස ඊට අර්ජුන මහේන්ද්‍රන් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ඔහුට රවි කේ. ලෙස තමන් අමතා ඇති බවයි. එම පිළිතුරට ස්තුති කරමින් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ රවි කරුණානායක සාක්ෂි ලබා දෙමින් ඔහුට රවි කේ. ලෙස ආමන්ත්‍රණය නොකරන බව ප්‍රකාශ කළ බවයි. රවි කේ. ලෙස සඳහන් කෙටි පණිවුඩ අර්ජුන ඇලෝසියස්ගේ ජංගම දුරකථනයේ තිබූ බවද මෙහිදී රජයේ නීතිඥවරයා සිහිපත් කළා. අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන අතර වූ දුරකථන සංවාදවල ඇත්තේ අර්ජුන ඇලෝසියස්ගේම කටහඬ බව හඳුනාගත් අර්ජුන මහේන්ද්‍රන්ගෙන් රජයේ නීතිඥවරයා ප්‍රශ්න කළේ අර්ජුන ඇලෝසියස්ට අභ්‍යන්තර රහසිගත තොරතුරු ලැබුණේද යන්නයි. එය තමන්ට තහවුරු හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි බව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළා. අමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ හැරි කුමරු කැනඩාවේදී හමු වී තිබෙනවා. ඒ ඉන්වික්ටස් ක්‍රීඩා උළෙලේදී. පසුගියදා කැනඩාවේදී පැවති ඉන්වෙක්ටර්ස් ක්‍රීඩා උළෙල හැරි කුමරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සඳහා ලෝ ප්‍රසිද්ධ පුද්ගලින් රැසක් එක්ව සිටියා. මෙම අවස්ථාවේදී අමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා හැරි කුමරු සමග එක්ව ක්‍රීඩා උළෙල නරඹා ඇති බවයි වාර්තා වන්නේ. එහිදී අමරිකානු ජනාධිපතිවරයා හැරි කුමරුගේ පෙම්වතිය වන මෙගාන් මාකෙල් පිළිබඳව විමසීමක් සිදු කර ඇති බවත් සඳහන්. ඒ අනුව මෙගාන් මාකෙල් රංගනයෙන් එක්වන මෙගා ටෙලි නාට්‍ය සම්බන්ධයෙන්ද ඔහු විසින් අදහස් පළ කර තිබෙනවා. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙගාන් මාකෙල්ගේ රංගනය අති විශිෂ්ට බවයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. හමුයමු අපගේ මධ්‍යහන පුවත් විකාශය තුළින්. ඔබට සුබ දවසක්.